එතකොට මේ තියෙන්නේ අපි යාල කැලෑවේ ගල් ගුහාවක තිබිච්ච පාට කරපු අක්කටල 22ක් එතන තියෙනවා. පාට කරලා කහ පාටෙන් රතු පාටෙන් පාට කරපුවත් මේ ගල් ගුහාවේ තියලා අපි විශ්ලේෂණය කරලා බැලුවා කහ පාට අත පිරිමි කෙනාගේ රතු පාට අත ගෑනු කෙනාගේ මේ වගේ අක්කටල 22ක් ඒ ගල් ගුහාවේ තැනක තිබෙනවා. අදත් මේක අපි ප්‍රකාශයටපත් කරා ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ. එතකන් මේ රටේ විශ්වවිද්‍යාලවල මේ රටේ පාසල්වල ඉගැන්වුවේ අපට පුරාණ චිත්‍ර නැත. තිබෙන චිත්‍රත් කළු සුදු ඒවා හරිම ප්‍රාථමිකයි. ඒවා දියුණු නෑ. මේ කවුරු කියපු එකද මේ කිව්වේ? 1800 ගණන්වල මේවා පළමුවරට දැකපු බෙල්ලා ලෙවිස්ලා තමන්ගේ සටහන්වල ලිව්වා ප්‍රිමිටිව් ආර්ට් කියලා වචනයක්. ඒ වචනේ එහෙමම හවුලාගෙන අපේ විද්වත්තු තවමත් කිව්වා. ඊට පස්සේ කිව්වා අපට පොලිකෝම් චිත්‍ර නැහැ, බහුවර්ණ චිත්‍ර නැහැ. ඒ නිසා අපේව හරි දුර්වලයි. හොඳ චිත්‍ර බලන්න නම් යන්න අල්ටමීරා ලැස්කෝ. ඒවා තියෙන ස්පාඤ්ඤේ, ප්‍රංශේ. ඔය යුරෝ කේන්ද්‍රික අදහස බටහිර අය ඇති කරපු එකක්. අපේ අය, අපේ රටේ ස්වදේශික මිනිස්සුන්ට වර්ණ පිළිබඳ හැඟීම තිබුණු බව මේකේ පේනවා. මම ඒ ගැන දිගට කියන්නේ නැහැ. මේ වර්ණවලට තියෙනවා ජෙන්ඩර් එකක්, තේරුමක්, අර්ථයක්. කහපාට රතුපාට මේ හැම එකක්ම ජෙන්ඩරයිස් කරලා තියෙන්නේ. ඒවට සමාජ ලිංගිකත්වයක් ආරෝපණය කරලා තිබෙනවා. එවැනි ලෙස කල්පනා කිරීමේ හැකියාවක් තියෙන ජනතාවක් එතන ඉන්නවා. ඒ අය මොනවද කරලා තියෙන්නේ? තමන්ගේ පැමිණීම සටහන් කිරීම. අල්ල අනන්‍යයි. යමෙක් එතනට ඇවිල්ලා සටහන් කරොත් අපි ආවා කියන එක සටහන් වෙනවා. එහෙනම් තරුණ අය වෙන්ට ඇති මේ අත්වල ප්‍රමාණ දිහා බලනකොට. ඒ වගේ පිරිමි ගැහණු යුවළ 22ක් එතනට ඇවිල්ලා ඒ ගුහා භිත්තිය ඉතාම දර්ශනීය ලෙස පාට කරලා තිබෙනවා. මේක සොයාගන්න කලින් අපිට ඉගැන්වෙත් විශ්වවිද්‍යාලවල ඔය වගේ අත්පාට කරලා තියෙන්නේ එක්ක ඕස්ට්‍රේලියාවේ, එක්ක ස්පාඤ්ඤේ, එක්ක නැත්නම් වෙන කොහරි රටක. ඒ නිසා අපට පේනවා අපේ මේ රටේ හිටපු අර සුදේශික මිනිසුන් කුමන සම්ප්‍රදායක්ද ඉදිරියට ආවේ. ඉතින් අපේ චිත්‍ර ශිල්පියෝ ගැන විශේෂඥෝ, කලා ඉතිහාසඥෝ මේවා දිහා බලලා අපට කියන්න ඕන අපේ ශෛලිය කොහොමද දියුණුනේ, අපේ වර්ණ සංයෝජන සංවේදීතාව සංජානනය කොහොමද දියුණුනේ කියන එක පිළිබඳ කියන්න ඕන. ඒ නිසා යුරෝපයේ ශාස්ත්‍රාලීය කලාව ඉගැන්වීමම පමණක්කින් අපට අපේ රටේ තිබෙන උරුමය ගැන දැනුවත් කළ නොහැකි. සීගිරි චිත්‍ර ඉගැන්වීමෙන්ම පමණක් අපට ඒ ඉගැන්විය නොහැකි. මේවා අඩුම තරමින් සීගිරි චිත්‍රවලට වඩා අවුරුදු 2000ක් හෝ 3000ක් පරණයි. මොකද චිත්‍ර කාල නිර්ණය කිරීම ඉතා අපහසුයි. අපි දැන් උත්සාහයක් ගන්නවා මේ අරගෙන ඉන්නවා ප්‍රතිඵල එනකන් මේවා කොපමණ පරණද කියන එක බලන්න.